ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ ගරු දේශකයාණන් වහන්සේ පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා ධම්මස්වාමි ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේටයි ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි අද මේ උතුම්ම සද්ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ හොරණ වැවල අඟුරුවා තොට පාර
අංක 245 ඒ නිවසේ පදිංචි YM තරඳු නිලංග රත්නායක YM තාරක දසුන් රත්නායක YM දිනිඳු දුලාච් රත්නායක කියන මෙන්න මේ දරුවන් තිදෙනා සහ ඒ ආදරණීය භාර්යාව විසින් අපි මේ පින්වතුන්ට දේශනාව නිමවටපත් වෙලා පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ පින්වතුනි අපි පසුගිය සතියේ මජ්ක්‍ධිම නිකායෙහි සංග්‍රහ වෙලා තිබෙන විශේෂ සූත්‍ර දේශනාවක් දේශනා කරලා නිමවටපත් කළා අද දවසේ ඉතාම වැදගත් සූත්‍ර දේශනාවක් තෝරාගත්ත මේ පින්වතුන්ට දේශනා කරන්න අපට මේ දේශනාවත් එක දේශනාවකින් අවසන් කරගන්න පුළුවන් දේශනාවක් නෙවෙයි දීර්ඝව සාකච්ඡා කරන්න පුළුවන් දේශනාවක් අපි මේ දවස්වල සාකච්ඡා කළා විශේෂයෙන්ම මේ අපගේ හිතේ ඇතිවන කෙලෙස් හරියට හඳුනාගෙන ඒ කෙලෙස් ප්‍රහාණය කරන ආකාර පිළිබඳ අනංගඩ සූත්‍රේ පුරාවටම දේශනා කළේ ඒ මාතෘකාව මූලික කරගෙන අපේ හිත හඳුනාගන්නේ කොහොමද ඒ හඳුනාගන්න හිත හඳුනාගෙන අපි කොහොමද අපේ ඒ කටයුතු කරන්න ඕන මෙනි මේ කියන කාරණාවල් අපි අනංගන සූත්‍රයේ තුලින් දේශනා කරන්නට යෙදුනා ඒ දේශනාවට වඩාත්ම සමීප තවත් දේශනාවක් අද තෝරගත්තා ඒ තමයි රතවිනීත සූත්‍රය මේ රතවිනීත සූත්‍රය පුරාවටම පින්වතුනි සාකච්ඡා කරන්නේ කෙලස් පිළිබඳව හැබැයි මේ සූත්‍රයේ විශේෂ කරුණක් තියෙනවා ඒ තමයි මේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනී නිවැරදි වූ ආර්යයන් වහන්සේලා කොහොමද අපි හඳුනාගන්නේ ඒ ආර්යයන් වහන්සේලා තුළ පවතින ගුණ මොන වගේ ගුණයන්ද උන්වහන්සේලාගේ ළඟ තියෙන්නේ කියන කාරණාව මේ දේශනාව පුරාවටම සාකච්ඡා කරනවා ඒ නිසා මම හිතනවා මේ දේශනාවත් අපේ ශ්‍රාවක පින්වතුන්ට ඉතාම වැදගත් දේශනාවක් වෙනවා කියලා මේ දේශනාව සංග්‍රහ වෙලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ පළමුවෙනි පොතේ 362 වෙනි පිටුවේ රත විනීත සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ එක දවසක් රජගහ නුවර වේළුවනාරාම කලන්දක නිවාපේ වැඩ වාසය කරන කාලේ ටිකතර මේ කලන්දක නිවාප කියලා කියන්නේ ලිහිනුන්ට අබේ දානේ දුණු ස්ථානයක් හැටියට තමයි අට කතාවේ හඳුන්වලා තියෙන්නේ දවසක් එක්තරා රජ කෙනෙක් එක අඹ උයනක නිදාගෙන ඉන්නකොට පිංගතුනි කළු නාගයෙක් මේ රජතුමා ඉන්න ස්ථානයට එනවා රජතුමාට දෂ්ට කරන්න ඒක දකිනවා එතන හිටපු රුක්ෂ දෙවියෙ රුක්ෂ දෙවියා ලිහිනෙකුගේ වේශයක් මවාගෙන හඬ නගනවා ඒ ශබ්දයට රජතුමා නැගිටිනවා නැගිටලා රජතුමා දකිනවා මේ කළු සර්පයා තමන්ගේ ළඟට ඇවිල්ලා යනවා මට ජීවිතය ලැබුණ මේ ලේනාගේ උපකාරය නිසා කියලා හිතලා රජතුමා ඒ වෙලාවෙම ලේනුන්ට අබේ දාණේ දෙනවා ඒ කියන්නේ අබේ දාණේ දෙනවා කියන්නේ මේ අඹවණේ කිසිම ලේනෙක් මරණයට පත් කළොත් ඊකෙනාට ලොකු දඩයක් නියම කරනවා දඬුවමකුත් එක්ක ඒකයි මෙතන කලන්දක නිවාප කියන නම මේ ස්ථානෙට ලැබිලා තියෙන්නේ. ඊතර තමයි වේළුවනාරාමයක් තියෙන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වේළුවනාරාමයේ වැඩ වාසය කරන කාලේ ජාත භූමක බිචුන් වහන්සේලා පිරිසක් ජාත භූමියේ වස් සමාදන් වෙලා වස් පවාරණී වෙලා බුදුරජාණන් වහන්සේ වෙත එළඹෙනවා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වැඳලා එකත් පසෙක හිඳ ගන්නවා කවුද මේ ජාත භූමක භික්ෂූන් කියලා කියන්නේ ජාති භූමක කියලා කියන්නේ පිටුතුරේ තන සඳහන් කරලා තියෙනවා
මේ දසදහසක් ලෝක ධාතුන්හි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් උපදින යම් ස්ථානයක් තියෙනවා නම් අන්න ඒ ස්ථානයට තමයි ජාත භූමක ස්ථානය කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතන මේ කියන්නේ කපිල වස්තු කියන නගරය. මේ භික්ෂුන් වහන්සේලා කපිල වස්තු කියන නගරේ වස් සමාදන් වෙලා එහි වස් පවාරණය කරලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට එනවා. භාග්‍යතුන් වහන්සේ පැමිණි පිරිස ආවයින් පස්සේදී ඒ පිරිස එකත්පසක හිඳගත්තම මොකද මේ එකත්පසක හිඳ ගන්නවා කියන්නේ? දෝෂ හයක් දුරු කරගෙන වාඩි වීමට. භාග්‍යතුන් වහන්සේගේ ළඟ ඊටාම ළඟින් වාඩි වෙන්නෙත් නේ. භාග්‍යතුන් වහන්සේට වඩා ඊටාම දුරින් වාඩි වෙන්නෙත් නේ. භාග්‍යතුන් වහන්සේට වඩා පිටුපසින් වාඩි වෙන්නෙත් නේ. භාග්‍යතුන් වහන්සේට වඩා උස්සසනකින් වාඩි වෙන්නෙත් නේ. හුළඟ එන දිශාවෙන් වාඩි වෙන්නෙත් නේ. භාග්‍යතුන් වහන්සේට ඍජුව කෙලින්ම වාඩි වෙන්නෙත් නේ. මෙනි මේක තමයි දෝෂ 6. තමන් ගරු කරන කෙනෙකුගේ පිටුපසින් වාඩි වීම අගෞරවයක්. ධර්මදේශිකයන් වහන්සේ නමක්, භික්ෂුන් වහන්සේ නමක්, සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක්, මේ කවුරු වුණත් ඒ අයගේ පසුපසින් වාඩි වෙනවා නම් ඒ කෙනාට කරන අගෞරවයක් ඒක. ඒ නිසා කවදාවත් පිටුපසින් වාඩි වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේට වඩා උස්සසුනකින් වාඩි වෙන්නේ ඒකත් අගෞරවයක්. අපි වාඩි වෙනකොට භාග්‍යතුන් වහන්සේට වඩා පහළ ආසනයකින් වාඩි වෙන්නට ඕන. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේට ළඟින්ම වාඩි වෙන්නෙත් නෑ. ළඟින්ම වාඩුණා මොකක්ද තියෙන දෝෂය? දෝෂය තමයි ගරු කරන කෙනාගේ ඇඟේ සමහරලාට අපි කතා කරනකොට කෙලි හෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතපය සොලවනකොට අතපය වදින්න පුළුවන්. ළඟීම වාඩි වුණාම ඒකත් සුදුසු නෑ. ඒ නිසා ළඟීම වාඩි වෙන්නෙත් නෑ. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේට වඩා ඊටාම දුරින් වාඩි වෙන්නෙත් නෑ. දැන් ගරු කරන කෙනෙකුට වඩා දුරින් වාඩි වීම ඒ ගරු කරන කෙනාට අපහසුතාවයක්. දැන් මේ කාරණාව බුදුරජාණන් වහන්සේට ඍජුව අදාළ වෙන්නේ මොකද මෙතන තියෙන දෝෂය? දැන් අපි හිතමු කෙනෙක් දුරින් වාඩිනොත් ඉන්න තැනට වඩා ඒ කෙනාට හයියෙන් ශබ්ද නගා කතා කරන්න වෙනවා. ඒක ගරු කරන කෙනාට වෙහෙසක්. පින්වත්නි, ඒ ගරු කරන කෙනාට වඩා දුරින් වාඩි වීම, ගොඩාක් දුරින් වාඩි වීම දෝෂයක්. එනිසා එහෙම දුරින් වාඩි වෙන්නේ නැතුව වඩාත් ළඟත් නොවන, වඩාත් දුරත් නොවන මධ්‍ය සීමාවකින් වාඩි වෙනවා. ඊළඟට අනිත් කාරණාව තමයි කෙලින් වාඩි වෙන්නෙත් නේ. කෙලින්ම වාඩුණෙන් පස්සේදී ඒකත් දෝෂයක්. මොකද කෙනෙක් පිළිබඳව කෙලින්ම ඉඳගෙන කතා බහ කරනකොට ඒක අපහසුතාවයක්. මොකද නොයෙක් නොයෙක් ආකාරයේ කිලිස් මතුවෙන්න පුළුවන්. ඒ නිසා කෙලින්ම බලාගෙන වාඩි වෙන්නෙත් නෑ. ඊළඟට අනිත් කාරණාව තමයි ඒ ගරු කරන කෙනාට සුලංගෙන දිශාවට වඩා විරුද්ධව වාඩි වෙන්නේ. දැන් අපි තුමු විරුද්ධ පැත්තෙන් සුලංගෙනකොට ඒ සුලංග තමන්ගේ ශාරීරියේ වැදිලා තමයි අර ගරු කරන කෙනාගේ ඇඟේ වදින්නේ. ඒකත් අගෞරවයක්. ඉතින් එහෙම වාඩි වෙන්නෙත් නෑ. මෙන්න මේ කියන දෝෂ 6 දුරු කරගෙන තමයි වාඩි වෙන්න ඕන. එහෙම වාඩි වීමට තමයි එකත් පස්සේක හිඳ ගන්නවා කියලා පින්වතුනි මේ ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. දැන් මේ භික්ෂුන් වහන්සේලා එහෙම එකත් පස්සේක වාඩි වුණාම භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් සුවදුක් විමසනවා. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ සිරිත. මොකද දැන් මේ භික්ෂුන් වහන්සේලා බොහෝ දුර බැහැර ඉඳලා වැඩම කරන්නේ. සාමාන්‍යයෙන් පිඟුතුනි මේ උසස් ආචාර ගෝචර සම්පන්න බවක් තමයි කෙනෙකුට කෙනෙක් මොන ගැහුණම. ඒ මොන ගැහිච්ච කෙනා අතර ඒ සංවාදයේ තුලින් මුලින්ම ආරම්භ කරනවා සුවදුක් විමසීම. මේක පිඟුතුනි උසස් ආචාර ගෝචර සම්පන්න බව. එකිනෙකා පිළිබඳ සුවදුක් විමසා ගැනීම. කතා කරපු ගමන්
ඔබට කොහොමද පහසුවෙන් ඉන්නවද සුවෙන් ඉන්නවද සනීපෙන් ඉන්නවද තොර අනික් කෙනා පිළිතුරු දෙනවා ඕ මං සනීපෙන් ඉන්නවා මේක උසස් ආචාර ගෝචර සම්පන්න බව හැබැයි සමහර ග්‍රාම්‍ය ගති දැන් ග්‍රාම්‍ය ගති කියලා මේ බුදුදහමේ හඳුන්වන්නේ මේ ගැමියා කියන අර්ථය නෙවෙයි මොකද දැන් ගොඩක් වෙලාවට මේ නාගරිකකරණයයි ග්‍රාමීයකරණයයි කියලා දෙකක් තියෙනවා මේ ගැමිකම ගොඩක් වෙලාවට මේ ග්‍රාම්‍ය චරිත හැටියට හඳුන්වනවා ගැමිකම කියන්නේ එකක් මේ ග්‍රාම්‍ය ගති කියන තව එකක් ග්‍රාම්‍ය කියන්නේ පහත් ගති තියෙනවා කියන එකයි එතකොට මේ පහත් ගති නගරේ ඉන්න මිනිසුන්ගේ ළඟත් තියෙන්න පුළුවන් ගමීනි මිනිසුන්ගේ ළඟත් තියෙන්න පුළුවන් එතකොට සමහර මිනිසුන්ගේ ළඟ තියෙනවා කොහොමද පහසුවෙන් ඉන්නවද කියලා අහපු ගමන් අපට වරදක් නැහැ අපට එහෙම අසනීපයක් නැන්නේ පිඟුතුනි කෙනෙකුගෙන් සුවදුක් විමසීම අසනීපයක් තියෙන්න ඕනම නැහැ නමුත් අසනීප වෙන්න පුළුවන් ශරීරයක් තියෙන තමන්ට හැබැයි ඔය ග්‍රාම්‍ය ගති තියෙන අයගේ ළඟ තියෙනවා විශේෂ දෝෂය ඒ තමයි යෞවන මදය ආරෝග්‍ය මදය ජීවිත මදය කියන මෙන්න මේ මද තුන තියෙනවා යෞවන මදය කියන්නේ තමන්ගේ තරුණකම පිළිබඳව තියෙන මදය තමන්ට මෙහිම හොඳ ශක්තියක් තියෙනවා චවයක් තියෙනවා මට ඕන දෙයක් කරන්න පුළුවන් එනිහිම තරුණ මදයක් තියෙනවා ඒකට කියන්නේ යෞවන මදය ඒ යෞවන මදය නිසා පින්වත්නි සමහර වෙලාවට තමන් තමන්ගේ ජීවිතයට අනුතුරු පවා කරගන්නවා අපි මේ පිළිබඳව සුකුමාල සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක සාකච්ඡා කළා මේ යෞවන මදේ නිසා ජීවිතයට අනුතුරු කරගන්නවා සමහර වෙලාවට සමහර අය තමන්ගේ අර තරුණකම නිසා පුහුණු බවක් නැතුව ජල ක්‍රීඩා වලට යනවා ගැඹුරු ස්ථාන වලට ගිහිල්ලා පණිනවා හැබැයි පුහුණු බවක් නැහැ තමන්ට තියෙනව හොඳ ආත්ම විශ්වාසය තමන්ට මේක කරන්න පුළුවන් කියලා ඊළඟට උස තැන් වල ඉඳලා පණිනවා සමහර ඔය පිට රටවල් වල තිබෙන වීඩියෝ දර්ශන තිබෙනවා ඉතින් ඒවා දැක්කලා බයිසිකල් පැදීම වාහන පැදීම උඩ ඉඳලා පැනීම එතකොට ඒ අය ගොඩාක් වෙලාවට ඒ දේවල් එකපාරටම ආවට ගියට කරන්නේ කාලයක් තිස්සේ එක දිගට පුරුදු වෙලා පුහුණු වෙලා තමයි ඒක ඕන් කරන්නේ නමුත් ඒක බලාගෙන ඉන්න අර තරුණ මදය යෞවන මදය තියෙන කෙනෙක් කරන්නේ ඒක අත්හදා බලන්න යනවා තමනු. ඒක අත්හදා බලනකොට තමන් ඒ සඳහා හොඳ පුහුණුවක් ලබන්න ඕන. තමන්ට කොයිතරම් හැකියාවක් තිබුණා සමහර වෙලාවට පොඩි වැරදීමකින් ලොකු විනාශයක් වෙන්න පුළුවා. ඒ මොන තරම් අපේ සමාජේ අපි දකිනවා. සමහරලාට පාරේ ගමන් කරනකොට වාහනේ අධික වේගයෙන් පදවගෙන යනවා. ඔය රාත්‍රී කාලවල සමහර වෙලාවට හිස් පාරවල් වල සමහරලාට හිතන මේ පාරේ වාහන ඉන්නේ නැහැ කියලා ඒ නිසා බයිසිකල් වලින් ත්‍රිරෝද රථ වලින් කාර් වලින් අධික වේගකින් වාහන ධාවනය කරනවා මොකද අර තරුණ මදිය නිසා තමන්ට මේක කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තමන්ට තියෙනවා හැබැයි සුළු මොහොතයි තප්පරයකට දරා අඩු කාලයයි තමන්ට පිංගතුණි අනුතරකටපත් වෙන යන කාලය ඒ තුලින් ලොකු විනාශයක් තමන්ට සිද්ධ වෙන්න පුළුවන්. ඒක ඒ තරම් සුදුසු දෙයක් නෙවෙයි. ඒ නිසා පින්වත්නි මේ තරුණ මදය කියන එක ජීවිතයට ලොකු විනාශයක් ඇති කරවනවා. මම මෙතන කතා කරන්න ගියර යෞවන මේ ආරෝග්‍ය මදය. ඒ ආරෝග්‍ය මදය තියෙනයි හිතනවා මම කවදාවත් ලෙඩ වෙන්නේ නෑ. දැන් මේ ව්‍යසනේදී වුණත් හිතෙන්න පුළුවන් මම නම් ලෙඩ වෙන්නේ නෑ. මම ලෙඩ වුණාට උඩට බයත් නෑ. එහිමි හිතන් ඉන්නවා. හැබැයි ලෙඩක් හැදුනම රෝගයට ලක් වුණාම ඒ රෝගයේ හැදිලා තමන්ට ඒ මරණීය බය වේදනාව ඒ රෝගය තුලින් ඇතිවෙන වේදනාව තමන්ට දැනෙනකොට තමයි තමන්ට හිතෙන්නේ අනේ මම මේ රෝගය නිසා කොච්චර පීඩා විඳිනවද කියලා. සමහර වෙලාවට රෝහල්වල පිඟුතුරි ගිහිල්ලා බලන්න ඒ රෝගීන් මොනතරම් වේදනාවකට ලක් වෙලා ඉන්නවද මහා දුකකට වේදනාවකට ඒ පිරිස ලක් වෙලා ඉන්නවා ඒ මොකක් නිසාද අර රෝගිය නිසා පීඩා විඳිනවා ජීවිතය යදිනව සමහර අය
නිසා මේ ආරෝග්‍ය මදය කියන එක ජීවිතයට ආවොත් ඒක Tamanට ලොකු විනාශයක් ඇති කරනවා. දැන් මේ ආරෝග්‍ය මදය තියෙන සමහර ග්‍රාම්‍ය ගති තියෙනා ඉන්නවා. ඒ අයගෙන් කොහොමද සනීපෙන් ඉන්නවද පහසුවෙන් ඉන්නවද කියලා විමසපු ගමන් සමහරලාට අර මාන්නේ නිසාම කියනවා මට එහෙම අසනීපයක් නැහැ කියලා. එහෙම නෙවෙයි පිළිතුරු දෙන්න ඕන. ඕ මං සනීපෙන් ඉන්නවා. සුවෙන් ඉන්නවා පහසුවෙන් ඉන්නවා. මේ ආචාර ගෝචර පින්නතුනි නිවනට අනිවාර්යම අදාළයි. ගණක මොග්ගල්ලාන සූත්‍රයේ කියලා තියෙන්නේ පළවෙනි එක තමයි සීලවා හෝති සිල්වන්ත වෙන්න ඕන. දෙවෙනි එක තමයි ආචාර ගෝචර සම්පන්නෝ හෝති ආචාර ගෝචර සම්පන්න වෙන්නට ඕන. ඒ ආචාර ගෝචර සම්පන්න භාවය තමන්ට නිවනට අනිවාර්යම අදාළයි. ආහාර ගන්න හැටි, අඳින පළඳින හැටි, යන්නේ නැහැටි, කතා බහ කරන හැටි, ඉඳ ගන්න හැටි, නිදා ගන්න හැටි, නාන හැටි, මේ හැම දෙයක්ම පින්වතුනි තමන්ගේ ජීවිතේ එකම චර්යාවකට පුරුදු වෙන්නට ඕන. එකම චර්යාවකට පුරුදු වෙන්නට ඕන. එතකොට මෙන්න මේ ආචාර ගෝචර සම්පන්න භාවය අපි තුල දියුණු කර ගන්නට ඕන. ඉතින් ඒක එකක් තමයි කෙනෙකුට කතා කරනකොට එක පාටම කතා කරන්න එපා. කතා කරනකොට දුරකතනින් කතා කළත් මුණ ගැහිලා කතා කරත් තමන් යම් උදව්වක් ගන්න නම් කතා කරන්නේ යම් පණිවිඩයකට නම් කතා කරන්නේ කතා කරපු ගමන් අහන්න පළවෙනි යමතුමින්ම කොහොමද සනීපින් ඉන්නවද කොහොමද ඔබ සුවෙන් ඉන්නවද එහෙම ආමන්ත්‍රණය කරන එක පුරුදු වෙන ජීවිතේ මේ උසස් ආචාර ගෝචර ඒක අපි භාග්‍යවතුන් වහන්සේ ළඟ තියෙනවා භාග්‍යවතුන් වහන්සේ දැන් මේ භික්ෂුන් වහන්සේලා ආපු ගමන් අහනවා කච්චිතේ කච්චි බික්කවේ කමනීයන් කච්චි යාපනීයන් කොහොමද පහසුවෙන් ඉන්නවද සැපෙන් ඉන්නවද යැපීම දානෙහිම හොඳට ලැබෙනවද මෙන්න මේ වගේ විමසනවා මොකද එහෙම විමසන්නේ පින්තුණී එක තමයි ආචාර ගෝචර සම්පන්න බව කියන්නේ මේවට කියන පිළිසඳර කතා කියලා පින්තුණී දැන් බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් කවදාවත් කිසි වෙලාවක උන්වහන්සේගේ බුදුමුවින් අනවශ්‍ය වචනයක් පිට කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් භාග්‍යතුන් වහන්සේ කිසි දවසක උන්වහන්සේගේ මුවින් අනවශ්‍ය වචනයක් පිට කරන්නේ නැහැ. ඒක භාග්‍යතුන් වහන්සේගේ ළඟ තියෙන විශේෂ ගුණයක්. භාග්‍යතුන් වහන්සේ දැන් උදාහරණයක් හැටියට ධර්මදේශනාවක් පටන් ගන්න කලින් උන්වහන්සේ සියලු දෙනාම ඇවිල්ලා වාඩි වෙනකන් ධර්මදේශනාව ආරම්භ කරන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ දේශනාවට කලින් එතන වැඩ ඉන්නකොට ළඟින්ම ඇවිල්ලා වාඩි වුණ කොසල් රයිතුමා බිම්බිසාර රයිතුමා අහන්නේ නැහැ කොහොමද මහරජ රාජපාලනය හොඳට කරගෙන යනවද අර පිරිස ඇවිල්ලා වාඩි වෙනකන් අහන්නේ නැහැ කොහොමද අඹදරුව සනීපින් ඉන්නවද දැන් අපි නම් සාමාන්‍යයෙන් මිත්‍ර කෙනෙක් හිතවත් කෙනෙක් කුළුපග කෙනෙක් සමීප කෙනෙක් ළඟ ඇවිල්ලා වාඩි වුණාම අපි නිකන් කතා කරනවා භාග්‍යතුන් වහන්සේ එහෙම කරන්නේ භාග්‍යතුන් වහන්සේ යම් සමාධි සමාපත්තියකට සමවැදිලා උන්වහන්සේ දේශනාව ආරම්භ කරනකම් වැඩ ඉන්නවා ඊළඟට තමයි උන්වහන්සේ ළඟ ඉන්නේ රජතුමාණන් රජතුමාගෙන් ප්‍රශ්නයක් අහලා පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ දේශනාවට ආරම්භයක් ගන්න දැන් දවසක් බුදුරජාන් වහන්සේගේ ළඟට කොසල් මහරජතුමා එනවා ආවයින් පස්සේදී කොසල් මහරජතුමාගෙන් අහනවා මහරජ මොකද මේ අවේලාවේ ඒක දේශනාවට ආරම්භයක් ගත්තී අන්න එහිම සමහර වෙලාවට සමහර අවස්ථාවන් වලදී ප්‍රකාශ කරලා තියෙනවා. එහෙම නැත්තම් කෙලින්ම ආපු පිරිසට මහණෙනි මං නුඹලට අද කරුණා කියන්න මේ ලෝකේ පුද්ගලයෝ තුන් දෙනෙක් ඉනවා තීනමානි බික්කවේ කියලා භාග්‍යතුන් හන්සේ එහෙම පටන් ගන්නවා. චත්තාරි මානි බික්කවේ කියලා භාග්‍යතුන් හන්සේ පටන් ගන්නවා. එතකොට අන්න මේ වගේ පිංගුතුනි දේශනාවක්ම තමයි කරන්නේ. එතකොට මෙහෙමනම් මෙතන භාග්‍යතුන් හන්සේ මේ උන්වහන්සේ අර උසස් ආචාර ගෝචර සම්පන්න භව නිසාම තමයි මේ පිරිසගෙන් අහන්නේ සැපදෝ. තේ මහනවා හැබැයි අට කතාවේ විශේෂයෙන්ම පැහැදිලි කරනවා. දැන් මේ බිචුන් වහන්සේලා පින්වතුනි පැමිණියේ කිඹුල්වත් නුවර ඉඳලා. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ උපන් ගමේ ඉඳලා. දැන් භාග්‍යතුන් වහන්සේගේ දෙමව්පිය මේ ගමේ ජීවත් වෙනවා. දරුවා ජීවත් වෙනවා. මේ පිරිස මේ ගමේ ජීවත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ පොළුවන් අහන්න මිහිම කොහොමද
සුද්ධෝදන මහරජතුමා සනීපෙන් ඉන්නවද? සක්කෝදන රජතුමා සනීපෙන් ඉන්නවද? සුක්කෝදන දෝතෝදන අමිතෝදන අමිතා දේවිය මහා ප්‍රජාපති දේවිය මේ ශාක්‍ය මණ්ඩලයේ අය කොහොමද නිරෝගිමත්ව ඉන්නවද? භාග්‍යතුන් හන්සේට හිම විමසන්න පුළුවන්. නමුත් භාග්‍යතුන් හන්සේ පිංගතුනි කවදාවත් ඒ අයගින් හිම විමසන්නේ නැහැ. භාග්‍යතුන් හන්සේ කිසි දවසක උන්වහන්සේ තමන් වහන්සේගේ ළඟට එන මේ ශ්‍රාවකයන්ගේ භාග්‍යතුන් හන්සේ ශාසනීයට ප්‍රයෝජනියක් නැති කෙනෙකුගේ ගැනවත් භාග්‍යතුන් හන්සේ විමසන්නේ නැහැ. භාග්‍යතුන් හන්සේ පිංගතුනි විමසන්නේ සිල්වතුන් ගැන පමණයි. මොකද භාග්‍යතුන් හන්සේ සීලයට ගරු කරන නිසා ධර්මයට ගරු කරන නිසා ධර්මයට ගරු කරන නිසා භාග්‍යතුන් හන්සේ ඒ විදියට ඔවුන්ගෙන් විමසනවා. භාග්‍යතුන් හන්සේ ධර්මයට ගරු කරලා සෑම දෙයක්ම කරනවා. යම් කිසි දෙයක් කරනවා නම් භාග්‍යතුන් හන්සේ ඒ දේ කරන්නේ ධර්ම ගරු භාවය නිසාමයි. ධර්මයට ගරු කරලා බලන්න පිංගතුනි බුදුරජාණන් වහන්සේ සමහර වෙලාවට තමන් වහන්සේගේ ළඟටම ඇවිල්ලා සමහර දිනෙක මාර්ගඵල ආදී දේවල් ලබනවා. නමුත් පිංගතුනි බලන්න සමහර දිනෙකගේ ළඟට බුදුරජාණන් වහන්සේ වඩිනවා. කාශ්‍යප මහරහතන් වහන්සේ අරගෙන බලන්න. කාශ්‍යප මහරහතන් වහන්සේ ගිහිගෙයි නික්මිලා පිප්පලි මානවකය වෙලා භාග්‍යතුන් හන්සේ සොයාගෙන වඩිනවා. හැබැයි ඉන්නේ බුදුරජාණන් වහන්සේ මොහොයාගෙන ඉන්නවා කියන සංඥා වෙන්නේ වෙයි. පිප්පලි මානවකයා ඒ වෙලාවේ ඉන්නේ තමන්ට ඇතිවෙච්ච මේ සංසාර බය දැකලා ඒකින් නිදහස් වෙන්න මගක් හොයාගෙන. පිප්පලි මානවකයයි භද්‍රකාපිලානී මානවිකාවයි දෙදෙන දෙමන් හන්දියකදී දෙපැත්තට බෙදෙනවා. ඒ බෙදෙනකොට පිංගතුනි කල්ප ලක්ෂයක් පුරාවටම එක දිගටම බ්‍රහ්මචාරීව මේ දෙන්න ඇවිල්ලා තියෙන්නේ. මේ දෙන්න පිංගතුනි එන අතරමගදී මේ සංසාරේ ආයිමත් එකට එකතු නොවන විදියටම මේ වෙලාවේ වෙන් වෙනවා. කල්ප ලක්ෂයක් පුරාවටම පිප්පලි මානවකයයි එම මානවිකාවයි දෙන්නම එකට මේ සංසාරේ ගමන් කරේ. එකටමයි පාරමිතා පිරුවේ. නමුත් ඒ ආත්ම භාවේ දෙන්නම දෙපැත්තට බෙදෙනවා. සංසාරේ එකටම ආපු දෙන්නෙක් දෙපැත්තට බෙදීම මේ මහ පොළොවට දරා ගන්න බැරි වුණා. ආන්නී නිසා මේ මහ පොළොව කම්පා වුණා. මේ කම්පා වීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ ආවර්ජනය කරලා බලනවා. එහෙම බලනකොට භාග්‍යතුන් හන්සේ දකිනවා මේ ශාසනී දූතාංග ධාරී අගතැම්පත් කාශ්‍යප හාමුදුරුවෝ මේ ගමන් කරන්නේ. භාග්‍යතුන් හන්සේ කාශ්‍යප හාමුදුරුවෝ වඩින මග බලලා ඉදිරියට ගිහිල්ලා වැඩ ඉන්නවා. හේතුව තමයි කාශ්‍යප හාමුදුරුවන්ව බාරගන්න. බලන්න බුදුරජාණන් වහන්සේ මොනතරම් අනුග්‍රහයද මේ කාශ්‍යප හාමුදුරන්ට දැක්වේ. කාශ්‍යප හාමුදුරුවන්ගේ ළඟ කොයි තරම් බුද්ධ සංඥාවක් තිබුණද කියලා කියනවනම් කාශ්‍යප හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ දැකී මාත්‍රීම භාග්‍යතුන් හන්සේව දැකලා බුදුරජාණන් වහන්සේගේ ළඟට තනහිසින් දනගාගෙන වැඳගෙන බුදුරජාණන් වහන්සේගේ ළඟට යන්නේ. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ දෙපතුල අල්ලගෙන භාග්‍යතුන් හන්සේගේ දෙපතුල් දෙක සම්බහානේ කරමි භාග්‍යතුන් හන්සේගේ දෙපතුල් දෙක සිඹිමි භාග්‍යතුන් හන්සේට වන්දනා කරලා කියනවා ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රෝ ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රෝ ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රෝ මම ඔබ වහන්සේගේ ශ්‍රාවකෙක් වෙමි කියලා. පින්වත්නි මේ ප්‍රකාශය කරනවාත් එක්කම භාග්‍යතුන් හන්සේ විශේෂ ප්‍රකාශයක් කරනවා කාශ්‍යප හාමුදුරුවන්ට. කාශ්‍යප ඔබ ඔය අද මට දක්වපු මේ ගෞරවය අන්‍ය ශාස්ත්‍රූවරයෙකුට දැක්වුවා නම් ඒ අන්‍ය ශාස්ත්‍රූවරයාගේ හිස කඳින් වෙන් වෙනවලු. ඒ කියන්නේ කාශ්‍යප හාමුදුරුව බැරි වෙලාවක්වත්
වින අන්‍ය ශාස්ත්‍රූවරයෙකුට ගිහිල්ලා එහෙම වන්දනා කළා නම් ඒ ශාස්ත්‍රූවරයාගේ හිස කඳින් වෙන් වෙලා බිමට වැටෙනවලු. ඒ කියන්නේ කාශ්‍යප හාමුදුරන්ගේ ගුණය ඒ තරම්ම උසස්. කාශ්‍යප හාමුදුරුවන්ගේ ඒ ගුණාධික භාවයේ ශාස්ත්‍රූවරයාට දරා ගන්න බැරි වෙනවා. ඊළඟට කියනවා කාශ්‍යප හාමුදුරුවන්ට බැරි වෙලාවක්වත් මේ කාශ්‍යප හාමුදුරුවෝ මේ කියන ගෞරවය මේ මහා සාගරයට දැක්වුවා නම් හරියට රත් වෙච්ච යකඩයකට වතුර බින්දුවක් වැටුනම පිලිස්සෙන්නේ යම්සේද ආන්නේ විතර පිලිස්සලා යනවා කියලා. ඊළඟට කියනවා බැරි වෙලාවක්වත් කාශ්‍යප හාමුදුරුවෝ මේ ගෞරවය මේ මහ පොළොවට දැක්වුවා නම් හරියට වේලිච්ච පිටිගුලියකට කපුටෙක් තුඩකින් යන්නම කුඩු වෙන යම්සේද ආන් නී විදිරි මේ මහ පොළොව කුඩු වෙලා යනවලු. මේ මහ පොළොවට ඒ ගෞරවය දරා ගන්න බෑ. ඒ තරම් කාශ්‍යප හාමුදුරුවෝ ගුණාධිකයි. ඊළඟට කියනවා බැරි වෙලාවක්වත් කාශ්‍යප හාමුදුරුවේ ගෞරවය මේ මහා මේරු පර්වතයට දැක්වුවා නම් හරියට අලු ගොඩකට හුලඟක් හැමුවම ගහගෙන යන්නේ යම්සේද ආන් ඒ විදියට මේ මහා මේරු පර්වතේ ගහගෙන යනවලු. ඒ තරම් ගුණ අධික බව කාශ්‍යප හාමුදුරුවන්ට තියෙනවා. ඒ තරම් ගුණ අධික කාශ්‍යප හාමුදුරුවෝ පිංගතුනි බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ සිරුරේ එක රෝම කූපයක් කාශ්‍යප හාමුදුරන්ගේ ගුණය නිසා හෙලවුණේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? භාග්‍යවතුන් වහන්සේගේ ගුණාධික බව ඊට වඩා විශාලයි කියලා කිව්වේ. භාග්‍යතුන් වහන්සේ මේ උදාහරණය තවත් විශාල කරනවා. මේ කාශ්‍යප හාමුදුරුව වගේ ගුණ අධික සමාන ගුණ තියෙන 100ක් ආවත් 1000ක් ආවත් ලක්ෂයක් ඇවිල්ලා මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කළත් පිංගතුනි භාග්‍යවතුන් වහන්සේගේ පාංශුකූල චීවරේ එක නූල් පොටක් කෙලවෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඒ තරම් ගුණාධික භාවයක් භාග්‍යතුන් වහන්සේට තියෙනවා. එවැනි ගුණයක් තියෙන කාශපහාමුදුරු නිසා තමයි භාග්‍යතුන් වහන්සේ අතරමඟට වැඩි. නැත්තම් තාත්තා ළඩ වෙලා ඉන්නවා, අම්මා ළඩ වෙලා ඉන්නවා, ඒ අය මරණාසන්නයි එහෙම කිව්වත් පිංඔතුණි සමහර වෙලාවට භාග්‍යතුන් වහන්සේ වඩින්නේ. භාග්‍යතුන් වහන්සේ යම් තැනකට වඩිනවා නම් වඩින්නේ ධර්ම ගරු භාවයේ නිසාමයි. පිංඔතුණි මහා කප්පින්න රජතුමාගෙන බලන්න. මහා කප්පින්න රජතුමා කල්ප ලක්ෂයක් පාරමිතා පුරාගෙන ආපු උත්තමී. අතීතේ බොහෝ පිං කරා. එක බුද්ධෝත්පාද කාලයක සන්නාල කුලයක ඉපදිලා පසේ බුදුරජාණන් වහන්සේලා දහසක් තමන්ගේ ගමට වඩම්මවලා සන්නාල ගමේ දහසක් එකට එකතු වෙලා ඒ පසේ බුදුරජාණන් වහන්සේලා දහස් නමටම ඇප උපස්ථාන කළා. එහිම උපස්ථාන කරලා උන්වහන්සේ ඒ පින රැස් කරගෙන ඒ ජීවිතේ ආයු කෙලවර කරලා මරණයටපත් වෙලා දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් වින්දා එහෙම එනකොට කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලයේදී එක්තරා ගමක උපදිනවා. එහිම ඉපදිලා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනීත් බොහෝ පින් දහම් කරගන්නවා. ඒ දවසේ කරන විශේෂ පින්ක් තමයි දවසක් කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ සමීපයට යනවා බණක් අහන්න. ගිහිල්ලා එනකොට මහ වරුසාවක් වැහැලා මේ සියල්ලෝම තෙමිනවා. ඒ ගමේ බණ අහන්න ආපු අනිත් අය ළඟ ළඟ ගෙවල් වලට අඳුරන ගෙවල් වලට හනි හනිකට ගිහිල්ලා අර වැස්සෙන් තෙමිනික වලක්ව ගත්තා. ඒ විතරක් නෙවෙයි සාමණේරයන් වහන්සේලා අඳුරන පිරිස උන්වහන්සේලාගේ කුටි වලට ගියා. සාමණේරීන් වහන්සේලා අඳුරන ස්ථානවලට කාන්තාව ගියා. දැන් මේ පිරිස වැස්සට තෙමුණා. මේ පිරිස කල්පනා කරනවා
අපි පෙර ජීවිතවල දන් දීලා නැහැ. අපි පෙර ජීවිතවල මේ හිසට වහලක් පූජා කළා නේ. අපි ඒක කරමු කියලා මේ පිරිස එකට එකතු වෙලා භික්ෂුන් වහන්සේලාට සංඝාවාසයක් හදලා පූජා කරා. පින්වත්නි ඒ පිරිස එහෙම පින්කම කරලා අවසාන දවසේ පූජාව කරන දවසේ කප්පින රජතුමාගේ බහරයාව දහසක් වටින රන් සලුවකට අනෝජා නැමැති මල් පුරවගෙන කාශ්‍යප භාග්‍යතුන් වහන්සේට ගිල පූජා කළ ප්‍රාර්ථනාවක් කළා. උපෝපන් හැම භවයකම මගේ ශාරීරිය මේ අනෝජා මල් වගේ ස්වර්ණ වර්ණ ශරීරයක් මට ලැබේවා. උපෝපන් හැම භවයකම මට අනෝජා කියන නම ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒ ප්‍රාර්ථනාව නිසා පින්වත්නි ඇයට හැම ජීවිතයක මේ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා. මේ සියල්ලෝම දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් ඉඳලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ පින්වතුනි කුක්කුට කියන නගරේ එහි රජු වෙලා මහා කප්පින නමින් රජතුමා උපදිනවා. බිරිඳ මදුර රටේ සාගල කියන නගරේ උපදිනවා. ඒ දෙන්නම විවාහ වෙනවා. අර අනිත් සියලු පිරිවර ඒ නගරේ විවිධ විවිධ උසස් කුලවල ඉපදුනා. එහිම ඉපදිලා ඔවුනොවුන් එකිනෙකා විවාහ වුණා. ඔවුන්ට ලැබිච්ච සම්පත්තිය කොච්චරද කියලාවනම් රජතුමාගේ සම්පත්තිය ඔවුන්ගේ සම්පත්තිය අතර වෙනසක් ඇටිට තියෙන්නේ ඔවුන්ට රාජ ඔටුන නැති එක විතරයි. අනිත් සියලුම සැප සම්පත් ඒ පිරිස ලැබුවා. මෙහිම ඉන්නකොට රජතුමාට අර සසරේ බුද්ධානුස්සතිය වඩලා තියෙන නිසා හොයලා බලනවා තිසරණ පහළ වෙලා තියෙනවද කියලා. දවසක් එක වෙළඳ කණ්ඩායමක් සැවැත් නුවර ඉඳලා එනවා අහලා ඒ වෙළඳ කණ්ඩායම ළඟට යනවා. ගිහිල්ලා කප්පින රජතුමා වෙළඳ කණ්ඩායමෙන් අහනවා, "නුඹලගේ ගමේ මොනවා හරි විශේෂ ආරංචි මොනවත් නැද්ද?" වෙළඳ කණ්ඩායම කියනවා, "මහරජ විශේෂයෙන්ම කියන්න නම් දෙයක් නැහැ. හැබැයි කියන්න තියෙනවා නම් කියන්න තියෙන එකම දෙයයි. බුද්ධෝ ලෝකෝ උපජ්ජති. මහරජ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා." මේ වචනේ අහනවත් එක්කම රජතුමා නිසල්මන් වුණා. නිසල්මනේ රජතුමා මොහොතක් ඉඳලා ආයමත් අහනවා, "මොකද්ද නුඹලා කිව්වේ?" "මහරජ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා." ආයමත් තව මොහොතක් ඉන්නවා. ඉඳලා ආයමත් අහනවා, "මොකද්ද නුඹලා කිව්වේ?" "මහරජ භාග්‍යතුන් වහන්සේ ලෝකේ පහළ වෙලා." රජතුමාට මුළු ශරීරයේ පුරාවටම දිව යන ප්‍රීතියක් එක්ක බුද්ධානුස්සතිය වැඩුණා. රජතුමා ඒ වෙලාවේ වෙළඳ පිරිසට කියනවා, "නම් මම නුඹලට මේ එක පණිවිඩයකට කහවණු 1000ක් දෙන්නා." ආයිමත් අහනවා, "වෙන මොනවත් පණිවිඩ නැද්ද?" "මහරජ තියෙනවා." "මොකද්ද?" "ධර්මරත්නී මේ ලෝකේ පහළ වෙලා කලින් වගේම තුන් වතාවක් අහනවා." එහිම අහලා රජතුමා කියනවා, "මන් නුඹලට තවත් කහවණු 1000ක් දෙන්න මේ පණිවිඩයට." ඊළඟට ආයිමත් අහනවා, "මහරජ" රජතුමා අහනවා, "වෙන මොනවත් ආරංචි නැද්ද?" "තියෙනව මහරජ." "මොකද්ද?" "සංඝරත්නයත් මේ ලෝකේ පහළ වෙලා." ඒ වෙලාවේ රජතුමාට තමන්ගේ මුළු ශරීරයේ පුරාම පිනා යන පුදුමාකාර ප්‍රීතියක් නැගුණා. රත්තරන් නළල් පටියේ ගලවලා වෙළඳ කණ්ඩායමේ අතෙහි තබලා කියනවා, "යන්න අනුලාදී අනෝජා දේවියගෙන් මේක දීලා මම කිව්වා කියලා කහවණු 3000ක් ඉල්ලගන්න. ඇයට කියන්න අපි බුදුරජාණන් වහන්සේ හමුවට යනවා, ආයි එන්නේ නැහැ කියලා." වෙළඳ කණ්ඩායම යනවා අනෝජා දේවිය මුණ ගැහින්න. කප්පින රජතුමා යනවා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහින්න. එදා මහා කරුණා සමාපatti ඥානි ලෝකේ දිහා බලනකොට භාග්‍යතුන් වහන්සේ දකින්නවා මේ වගේ විශේෂ කණ්ඩායමක්
භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ඉනවා කියලා. භාග්‍යතුන් වහන්සේ විලාවේ තීරණය කළා ඔවුන් වෙනුවෙන් මම මගට වඩිනවා කියලා. එදා භාග්‍යතුන් වහන්සේ හරියට සක්විත රජ කෙනෙක් තමන්ගේ ගම්මුලා දෑනියෙක් මොනගෙහෙන යන්නේ යම්සේද ආන්නේ විදියට භාග්‍යතුන් වහන්සේ පාත්‍ර සිවුරු දරාගෙන වැඩියා රජතුමාව පිළිගන්න. එදා කප්පින රජතුමා බුදුරජාණන් වහන්සේ හොයාගෙන ඉනකොට භාග්‍යතුන් වහන්සේ සවණක් බුද්ධ රශ්මිය විහිදුවාගෙන එක්තරා නුගරුකක් මුල වැඩ ඉන්නවා. රජතුමා භාග්‍යතුන් වහන්සේගේ ළඟට ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළ එකත් පසෙක හිඳගත්තම භාග්‍යතුන් වහන්සේ ඒ පිරිසට ධර්ම දේශනාව කරනවා. දේශනාව නිමාවට පත් වෙනකොට හැම දිනාම සෝවාන් ඵල ලැබනවා. දැන් වෙලඳ කණ්ඩායම අනෝජා දේවියගේ ළඟට ගිහිල්ලා පණිවිඩය කියනවා. අනෝජා දේවිය අහනවා, නුඹලට මොන වගේ පණිවිඩයක් තුනක් කියපු නිසාද මේ කහවණු 3000 දෙන්නේ කියලා කිව්වේ? කියනවා, දේවීනි අපි රජතුමාට මෙනි මිහිම පණිවිඩ තුනක් කිව්වා. රජතුමා ඒ නිසායි අපට මේ ධනිය දුන්නේ. ඇයි කියනවා, නුඹලට පණිවිඩ තුනට ගෙවපු මුදල ප්‍රමාණවත් නෑ. මම නුඹලට එක පණිවිඩයකට කහවණු 3000 ගානේ කහවණු 9000යි රජතුමාගේ කහවණු 3000යි කහවණු 12000ක්ම දෙන්නම් කියලා කහවණු 12000ම දුන්නා. දැන් ඒ පිරිස කහවණු 12000 අරගෙන එතනින් පිටත් වුණා. අනෝජා දේවිය අර අමාත්‍යවරුන්ගේ කාන්තාවොත් සමග දහස් දෙනාම කප්පින රජතුමා හොයාගෙන පිටත් වුණා. කප්පින රජතුමා ඒ වෙනකොට දැන් පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේ දැකලා අනෝජා දේවිය භාග්‍යතුන් වහන්සේ සමීපයට ගිහිල්ලා කරුණු විමසනවා. එදා භාග්‍යතුන් වහන්සේ විශේෂ ඍදි ප්‍රතිහාරයක් පාලා අර දහස් දෙනා මෙතන සංගවනවා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ අර පිරිසට ධර්ම දේශනා කරනවා. ඇයි පිංගුතුනි බුදුරජාණන් වහන්සේ කප්පින තෙරුන් වහන්සේ ප්‍රධාන අර දහසක් දෙනාව සංගවල බණ කිව්වේ? එතන පැහැදිලි කරනවා අනෝජා දේවිය ඒ වෙලාවේ බොහෝ වෙලාවකට පස්සේ තමයි තමන්ගේ ස්වාමියාව දකින්නේ. අනිකුත් පිරිවර බොහෝ වෙලාවකට පස්සේ තමයි තමන්ගේ ස්වාමිවරු දකින්නේ. හැබැයි දැන් ස්වාමිවරු මේ වෙනකොට පැවිදි වෙලා. ඒ ස්වාමිවරුන්ට මේ වෙලාවේ මේ කාන්තාවන්ගේ හිතේ දැකපු මාත්‍රේම යම් කෙනෙකුට රාග සිතක් පහළ වුණෝ ඒ කෙලෙස් සිත නිසා මොවුන්ට මේ වෙලාවේ දේශනා කරන ධර්මය අවබෝධ කරගන්න බැරි වෙනවා. ආන්න ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඔවුන්ගේ සිත රැකගන්න ඕනකමට අර පිරිසව සංගවල තියුවා. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනාව දේශනා කරනවා. දේශනාව නිමාවට පත් වෙනකොට අනෝජා දේවී ප්‍රධාන දහසක් දිනාම මාර්ගඵල ලැබුවා. ඒ බණ අහගෙන හිටපර කප්පින තෙරුන් වහන්සේ ප්‍රධාන සියලු දෙනාම පහත්ඵල ලැබුවා. බලන්න පිංගුතුනි, එදා භාග්‍යතුන් වහන්සේ ධර්ම ගෞරවයෙන් ධර්මියට ගරු කරලා තමන් වහන්සේ හොයාගෙනෙන පිරිස ළඟට භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. ඒක අති විශේෂ කරුණක් පිංගුතුනි. ඊළඟට බලන්න පොක්කුසාති මහරජතුමා. පොක්කුසාති මහරජතුමත් ඒත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා කියලා දැනගත්තා. පොක්කුසාති මහරජතුමා බුදුරජාණන් වහන්සේව හොයාගෙන එනවා. එහෙම එනකොට තමන් හිතාගෙන ආපු තැන නෙවෙයි බුදුහාමුදුරු වැඩ ඉන්නේ, වෙනත් තැනක. එතනට දුර යොදුන් 45යි. දැන් රෑබෝ වෙලා, එනිසා හෙට උදේසනම පිටත් වෙනවා කියලා හිතාගෙන එක කුඹල්හලක නවා තැන් ගත්තා. මහා කරුණා සමාපති ඥාණීන් ලෝකේ දිහා බලන භාග්‍යතුන් වහන්සේට මේ පොක්කුසාති රජතුමාව පෙනුණා. හෙට උදේ මාව හොයාගෙන මේ රජතුමා එනවා. නමුත් හෙට උදේට මේ රජතුමාට මාව මොනගෙහින් බැරි වෙනවා. මොකද හෙට උදේ මේ රජතුමාගේ ආයුෂ ඉවරයි. එනිසා මේ රජතුමාව ගලව ගන්න මමම වඩින්න ඕන කියලා භාග්‍යතුන් වහන්සේ පිංඔතුනි යොදුන් 45ක් දුර ගෙවාගෙන
එදා භාග්‍යතුන් වහන්සේ වැඩම කරා. පින්වතුනි බලන්න තරම ගෞරවයෙන් භාග්‍යතුන් වහන්සේ වැඩි. එහෙම වැඩලා බුදුරජාණන් වහන්සේ ත්‍රයේ පහන් කරනවා කුමල්හලේම. උදෑසන ධාතු විවංග සූත්‍රය දේශනා කරලා පොක්කුසාති මහරජතුමා අනාගාමි ඵලයේ පිහිටෙව්වා. බලන්න පින්වතුනි භාග්‍යතුන් වහන්සේ මෙනි මෙහිමයි ධර්ම ගෞරවයෙන් ගොඩක් අයට පිහිට වෙන්නේ. කදිරවණිය රේවත හාමුදුරුව වඩින ස්ථානෙට භාග්‍යතුන් වහන්සේ වඩිනවා. කදිරවණිය රේවත හාමුදුරුව කියන්නේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සහෝදරී බාලම සහෝදරයා. උන්වහන්සේ විවාහ මංගල උත්සවයට ගිහිල්ලා ගිහි කාලේ ඒ පිළිබඳ කලකිරිලා ඇවිල්ලා පැවිදි වෙනවා. නොබෝ කාලෙකම රහත් ඵල ලැබනවා. අපේ භාග්‍යතුන් වහන්සේ කදිරවණිය රේවත රහත් මහරහතන් වහන්සේ බලන්ඩ 500ක් භික්ෂුන් වහන්සේලා එක්ක වැඩම කළා. බලන්න පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම ගෞරවය. ඒකයි කියන්නේ භාග්‍යතුන් වහන්සේ යම් තැනකට වඩිනවා නම් ධර්මගරු භාවයෙන්මයි වඩින්නේ. ඒ වගේ පිංගතුනි භාග්‍යතුන් වහන්සේ විවිධ විවිධ තැන් වලට වඩිනවා. මේකට හරි අපූර්වම කතාවක් තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ ගටිකාර කුඹල්කරුවගේ ගෙදරට කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ වැඩපු අවස්ථාව. ගටිකාර කියන්නේ කුඹල්කරුවේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේට වස්සමාදන් කළ වස්ස ආරාධනා කරා. දවසක් කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ කුඹල්කරුවගේ ගෙදරට වඩිනවා. එහෙම වඩිනකොට කුඹල්කරුවා ගෙදරනේ අන්ද අම්මයි තාත්තයි ගෙදර ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ වැඩි බව දැනගත්ත අම්මයි තාත්තයි දෙන්න භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ උපස්ථායකයා ගෙදරනේ. ස්වාමීනි කුස්සිය වළං වල බත් නම් උයලා තියෙනවා. ඔබ වහන්සේට පහසු නම් ගිහිලා බෙදාගෙන වළඳන්න. භාග්‍යතුන් වහන්සේ දා බලන්ඩ ගටිකාර කුඹල්කරුවගේ ගෙදරට ගිහිල්ලා කුස්සියේ වළං වලින් බදාගෙන දානි වැළඳුවේ. බලන්න මේතරම් සුකුමාල භාග්‍යවතුන් වහන්සේ මොනතරම් අනුග්‍රහයද ගටිකාර කුඹල්කරුවට කළේ කියලා. පරම සුකුමාල බවක් තියෙන භාග්‍යවතුන් වහන්සේට කුඹල්කරුව ගෙදරට ඇවිල්ලා වළං වල බත් නැති බව දැනගෙන දෙමව්පියන්ගේ විමසනකොට දෙමව්පිය ප්‍රකාශ කළා කාරණාව අහන මොහොතේදීම මුළු ශරීරේ පුරාවටම මහා ප්‍රීතියක් පැතිරලා ගියා. මගේ භාග්‍යතුන් වහන්සේ මට මේ තරමට අනුග්‍රහ කරාද කියලා. ඊළඟට පිංගතුනි ආයිමත් දවසක කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ගන්ධකුටි එක තැනක් තෙමිනවා. භික්ෂුන් වහන්සේලාට කියනවා යන්න මහණෙනි කුඹල්කරුවගේ ශාලාවෙන් වහල ගලවගෙන ඇවිල්ලා මගේ වහල සෙවිලි කරන්න. භික්ෂුන් වහන්සේලා කුඹල්කරුවගේ ගෙදරට ගිහිල්ලා කුඹල්කරුව ගෙදර හිටියේ නෑ. නමුත් භාග්‍යතුන් වහන්සේගේ අවසරින් වහල ගලවගෙන ඉනවා. කුඹල්කරුව ගෙදරට ආවම ගෙදර ශාලාවි වහල නෑ. කර්මාන්ත ශාලාවි වහල නෑ. ඒ විලාවේ විමසනවා දෙමාපියන්ගෙන්. දෙමාපිය කරුණු දක්වනවා. ඇතිවෙච්ච ප්‍රීතිය කොච්චරද කියනවනම් එක දිගටම දවස් 15ක් ශාරීරියේ පුරාවටම ප්‍රීතිය නැගෙන විදියට ප්‍රීතිය ඉපදුණා. බලන්න පිංගතුනි ගටිකාර කුඹල්කර කරුවේ වෙලාවේ හිතනවා මගේ භාග්‍යතුන් වහන්සේ මම ගැන මේ තරම් විශ්වාසයක් තිබුවද කියලා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ පිංගතුනි කරපු අනුග්‍රහය ගැන කුඹල්කරුව හිතනවා. පිංගතුනි කුඹල්කරුවට ඒ ආනිසංසය කොයි තරම් විපාක දුන්නද කියලා කියනවනම් මේ කල්පේ ඉවර වෙන තාක් කල්ම කුඹල්කරුවගේ ගෙදර තියෙන තැනට පිංගතුනි අදටත් වහින්නේ හැලු. කිසිම වැස්සකින් බාධාවක් වෙන්නේ නැහැ. මොකද ආකාශ තලයේ කුඹල්කරුවගේ ගෙදර තිබිච්ච තැන අහසේ වහලයක් නිර්මාණය වෙලා අදටත් පිංගතුනි එතනට වහින්නේ හැලු. ඒ තරම් විශාල අනුග්‍රහයක් ලැබුවා. බලන්න එහෙම ලැබුවේ භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම ගෞරවයෙන් ඒ ස්ථානට වැඩපු නිසා. ඒකයි භාග්‍යතුන් වහන්සේ සාමාන්‍යයෙන් කෙනෙකුගෙන් සෝදුක් අහනවා නම් ආවාට ගියට සෝදුක් අහන්නේ. කාගහරි ළඟට වඩිනවා නම් භාග්‍යතුන් වහන්සේ වඩින්නේ ධර්ම ගෞරවයෙන්. කාට හරි අනුග්‍රහ කරනවා නම් අනුග්‍රහ කරන්නේම ධර්ම ගෞරවයෙන්මයි.
ඒක සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ළඟ තියෙන අති විශේෂ කරුණා. එදා භාග්‍යතුන් වහන්සේ ආන්ගේ නිසයි තමන් උපන් භූමියෙන් ආපෙලාවට සුද්ධෝදන රයිතුමා අමිතෝදන රයිතුමා මහා ප්‍රජාපති ගෝතමිය මේ අයගේ විස්තර අහන්නේ නැතුව ඒ ආපු භික්ෂුන් වහන්සේලාගේ සුව දුක් විමසන්නේ. ඒ විමසන්නෙම ධර්ම ගරු භාවයෙන්මයි. එමනම් අපි බලමු භාග්‍යතුන් වහන්සේ කොයි විදියකටද මේ ධර්ම ගරු භාවය දක්වන්නේ කියන කාරණාව අති විශේෂ කරුණ. කාලේ නිමවටපත් වෙලා තිබෙන නිසා අපි ලබන සතියේ දේශනාවේදී ඒ කාරණාව ගැන සාකච්ඡා කරමු. අදට අපි මේ දේශනාව නිමවටපත් කරනවා අද මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොතේ 362 වෙනි පිටුවේ තියෙන රතවිනීත සූත්‍ර දේශනාව තුලින් සිදු කරපු පළමු දේශනාවයි මේ අති විශේෂ සූත්‍ර දේශනාවක්. අපි ඉදිරියට මේ සූත්‍රයේ තුල තවත් ගැඹුරින් විග්‍රහ කර තිබෙන කාරණාවල් අපි උදාහරණ සහිතව සාකච්ඡා කරමු. එමනම් අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව මුළුමහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට සද්ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ හොරණ වැයවල අඟුරුවාතොට පාර අංක 245 ඒ නිවසේ පදිංචි දරුවන් තිදෙනා සහ ඒ ආදරණීය මෑණියන් ප්‍රධාන පවුලේ පින්වන්ත පිරිසයි මේ දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඒ පින් උතුම් බලාපොරොත්තු වෙනවා එම නිවසේ සුජීවත්ව සිටියදී 2021 5/28 වන දින මිය පරලෝ ගියපු YM සුසන්ත සිරිමෙවන් රත්නායක ආදරණීය ස්වාමි පුතුණුවන්ට ඒ ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරමින් අද මේ උතුම් වූ ධර්ම දාණය මුළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට බලාපොරොත්තු වන්නේ YM තරිදු නිලංග රත්නායක පුතුණුවන්, YM තාරක දසුන් රත්නායක පුතුණුවන්, YM දිනිඳු දුලාත් රත්නායක පුතුණුවන් සහ ඒ ආදරණීය මෞතුමියයි අද පියාණන් වෙනුවෙන් මේ උතුම් තෙමස් පූර්ණ ගුණානුස්මරණ පින්කම සිද්ධ කරනු ලබන්නේ. එමනම් අපි මේ වෙලාවේ ඒ ආදරණීය පියාණන්ට ආදරණීය ස්වාමි පුතුණුවන්ට පින් අනුමෝදන් කරනවා. එතුමාට මේ පින් අනුමෝදන් වේවා. එතුමාගේ සාංසාරික ජීවිතය සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා අපි පින් අනුමෝදන් කරමු. එවැගේම දෙපාර්ශවයේම මිය ගිය සියලු ඥාති සමූහයාටත් පින් අනුමෝදන් කරනවා. ඒ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාගේම සාංසාරික ජීවිත සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. එවැගේම දේශකයන්න් වහන්සේ වන අපටත් net කාර්ය මණ්ඩලයේ පිංගත් හැම දිනාටමත් මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. එවැගේම ලෝකවාසී සියලු දිනාටමත් පවතින වසංගත තත්ත්වයෙන් මිදින් නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියලා ආශිර්වාදේ කරනවා. එවැගේම YM සුසන්ත සිරිමෙවන් රත්නායක මහතා අභාවේ වෙනුවෙන් හා පිංකම් අවස්ථාවල විවිධාකාරයෙන් උදව් උපකාර කරපු සියලු ඥාති මිත්‍රාදීන් හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරලා ආශිර්වාදේ කරන්නට බලාපොරොත්තු වෙනවා. තී හැම දිනාටම මේ විලාවේ තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. ඒ ආදරණීය දරුවන් තිදෙනාටත් ඒ ස්වාමි බිරිඳටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඔවුන්ට කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. ඔවුන්ගේ සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම ස්වර ප්‍රකාරෙම සාර්ථකමත් වේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ දරුවන්ගේ අනාගත ජීවිතය යහපත් වේවා සුවපත් වේවා. අනාගතේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සියල්ලක්ම ස්වර ප්‍රකාරෙම සාර්ථකමත් වේවා කියලා අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. අවසානයේදී ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා අජර වූ අමර වූ නිවන ලැබසැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා
චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං